වඩක්කම් ආයුබෝවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. අයිලර්නින් කොලෙජ් එකේ ඉගෙන ගන්න අපේ හත් අවස්ථාවේ දුර පුතාලත් එක්ක තමයි අද කොලිතුවක් ඉස්සෙම එකතු වෙලා තියෙන්නේ. ඉතින් පුතේ අපි ගිය සතිය තුල ඔයාලගේ පටන් ගත්ත හත් අවස්ථාවේ පළවෙනි පාඩම. ඉතින් හත් අවස්ථාවේ පළවෙනි පාඩම ආරම්භ කරා පුංචි ප්‍රවේශයක් අරගෙන අපිට තියෙන්නේ අද එතනින් ගිය සතිය නතර කරපු දැනින් පාඩම ඉදිරියට කන්ටිනියු කරගෙන යන්න. ඉතින් මගේ පුතේ ඉතින් අපි හරි අවබෝධයෙන් මේ වැඩ ටික හොඳට ග්‍රහණය කරගෙන හොඳට වචනත් එක්ක හොඳ තර්කයකින් අපි හොඳට වචන ටික ඔළුවට දාගෙන වැඩ ටික කරගමු. මම කැමතියි සිල් දෙනාම කැමයි වෝන් කරනවා නම් හිතුව තමයි අද වැඩ ගොඩක් තියෙනවා අපිට කරන්න. ඉතින් හරි අවබෝධයෙන් වැඩ කරමු. අද 24 වෙනිදා. අද 24 සිකුරාදා. එතකොට අපි ලබන සතියේ ඒ කියන්නේ දෙසැම්බර් 31 වෙනිදා උදේ අපි 6 වසරේ 12 වෙනි පාඩම වලත් එක කතා කරනවා. හරිද? ඔන්න දැම්ම කියලා තියෙන්නේ ඒවා සූදානම් කරගෙන පාඩමට සම්බන්ධ වෙන්න. ලබන සතියේ එතකොට හේතුවක් තියෙනවා. ඔයාලා දන්නවා දැන් ඔයාලට පාසල් නිවාඩුයි. ඉතින් පාසල් නිවාඩුනාට ඔයාලට ජනවාරි මාසෙක උදේ තියෙනවා දෙවන වාර විභාගයක්. ඉතින් මේ දෙවෙනි වාර විභාගයේට අපි හොඳට සූදානම් වෙන්න ඕන. ඉතින් ඔයාලා දන්නවා දෙවෙනි වාර විභාගයේදී පුතේ 6 වසරේ තමයි ප්‍රශ්න හැදෙන්නේ. දැන් 7 වසර අපි ආරම්භ කළා තියෙන්නේ ලබන අවුරුද්දට පුංචි අත්තිවාරමක් විදියට. ඉතින් අපි 6 වසරෙන් තමයි ඔයාලා දෙවෙනි වාර විභාගයේ ජනවාරි මාසෙ පැවැත්වෙන්නේ. මම හිතන්නේ ඒක ඔයාලා සමහර අය දැනුවත් වෙලා තියෙනවා සමහර අය දැනුවත් වෙලා නැහැ. නමුත් ඔන්න දැන් කොලිතුවක් විසර් කිව්වා දෙමළ විතරක් නෙවෙයි අනිත් විෂයන් ටිකත් හොඳට පාඩම් කරගන්න. හරිද? ඒක තමයි මට කියන්න තියෙන්නේ. හේතුව තමයි ඔබ කොලිතුවක් විසර්ක වැඩ කරලා ලියන පළවෙනි ප්‍රශ්න පත්‍රය. ඉතින් මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේට අපේ දූල පුතාලා හොඳට පාඩම් කරලා හොඳ ලකුණක් ගන්න, හොඳ ප්‍රතිඵලයක් ගන්න හොඳට ලියන්න ඕන. ඒක තමන්ගේ ඔළුවේ හොඳට මතක තියාගන්න ඕන පුතේ. හරිද? එහෙනම් අද අපි යමු ගිය සතියේ නතර කරපු දැනට. හරි. පොඩ්ඩක් මට මතකයි අපි ශිවයි ගීතයි ජනනී ගැන තමයි කතා කරේ මට මතක විදියට පළවෙනි පාඩේ මතකද ආ ශිවා ලකුණු දාගත්ත විදිය ඒක දැන් මතක තියෙනවද හරි දැන් බලන්න පුතේ බලන්න බලන්න අපි ගිය සතියේ කතා කරේ ඔයාලත් එක්ක මෙන්න මේ කොටස් ටික මෙන්න මේ කොටස් ටික තමයි අපි ඔයාලත් එක්ක පටන් ගත්තේ ඉතින් එතනින් පටන් අරගෙන අපි නිකන් ඉඳියේ නැහැ අපි ක්‍රියාකාරකම් අංක 1 පුතේ සංවාදය කතා කරා මෙන්න මේ සංවාදය අපි හොඳට ග්‍රහණය කරගෙන දැන් තියෙන්නේ මට මතක විදියට අපි පිළිතුරු ටික සියල්ලක්ම ලිව්වා පිළිතුරු ටිකත් ලියලා සොල්ලරින් හම් ටිකත් ලිව්වා නේද මට කවුරුන්ද කියන්න දරුවේ ආ විනුති විනුති අපි ගිය සතියේ කොතනද නතර කරේ විනුති අපි කොතනද නතර කරේ විනුති සොල්ලරි මුහම් ටික ගෙදරදී ලියන්න කිව්වා ආයි සෙට් පාඩු 2 එකක් ආ හරි පුතේ ඒ කියන්නේ වැඩ ගොඩක් ගෙදරට දීලා තියෙන්නේ මම හිතනවා ඒව අනිවාර්යෙන් කරලා ඇති කියලා හේතුව තමයි ඔයාලට වැඩ දෙන්න පුතේ ගෙදරට වැඩ කරලා පන්තියට සම්බන්ධ වෙන්න නැත්තම් මේ වෙලාවේ ඔබ ලියවන්න තිබ්බනේ නමුත් එහෙම කරන්නේ නැතුව ඔයාලට ගෙදරදී ලියන්න දෙන්නේ අපිට කාලය ඉතුරු කරගෙන වැඩ ගොඩක් කරන්න ඕන නිසා මගේ පුතේ එහෙනම් හරි අවබෝධයෙන් බලන්න සොල් හරි මුහම් ටික හරි බලන්න සර්වර් ස්ක්‍රීන් එක ඔයාලට හොඳටම බලන්න පුළුවන් ඉන් සූම් කරන්න හරි බලන්න සොල් හරි මුහම් ලියාගමු තේරෙමු පුතේ සොල් හරි මුහම් වචන හරි අවබෝධයෙන් ලියන්න සොල් හරි මුහම් වචන හඳුන්වා දීම ලියාගමු සොල් හරි මුහම් වචන හඳුන්වා දීම සොල් හරි මුහම් වචන හඳුන්වා දීම මට පළවෙනි වචනය කියන්න ඕන අපේ අනුහස් අනුහස් පුතා කියන බලන්න අනුහස් පළවෙනි වචනේ ඔව් සර් පළවෙනි වචනේ කියන්නකෝ දන්නවා නම් කියන්න ප්‍රශ්නයක් නෑ සර් බණින්නේ නෑ දන්නවනේ මෙන්න මේ වචන ටික මෙන්න මේ පළවෙනි වචනේ කියන බලන්න අනුහස් මෙන්න මේ හරියක් දාන වචනේ ඔන්න ඔය වචනේ කියන බලන්න අනුහස් දෙමලේ උච්චාරණය කරන්නකෝ පුළුවන් විදිහට කලබලයක් නැහැ අනුහස් පුළුවන් විදිහට උච්චාරණය කරන්න
सर ओ सर मट देमला कुरु बैनी देमला कुरु आमारो इधर देमला कुरु लियान तो पुलवान दे आनुहास लेज़े ही ने पाता करा ओ पुलवान से लियान ना पुलवान किवा ना मारो इधर ओ ऐही ना उन्ना पढ़ी तू आपको सर देने वाले ये वाचन टीका हदा करना कम है अनिवार्य में सर उच्चारण या कराते पुता उच्चारण या लिया करना होगा पहले दिन आनुहास हाँ सर හිමින් කියවනවා උච්චාරණය වේගෙන් ලියා ගන්න තේරුමත් ඒ වේගෙම ලියන්න ඕන. පැහැදිලිද අනුහස්ත? ඔව් සර්. පොඩ්ඩක් පළවෙනි පාඩම් දෙක තුනේ උච්චාරණය ලියා ගන්න. එතකොට ඊළඟ ටිකේ ඉලියෙම පුළුවන් වෙනවා. බය වෙන්න එපා. හොඳයි අනුහස්. ප්‍රශ්නයක් තියෙනවා නියමයි. හොඳයි. හරි. මට කියන්න එහෙනම් පළවෙනි වචනේ දෙනෙත්. පුතිය නම්බි. එනක කේක්කවිල්ල ඉදෙනේ. මොකද සර්? सर का क्या हूँ ना ये लगी हुई पुत्तिया नंबी पुत्तिया नंबी होता है देने होता है पे महिमाएं दें मैं क्या किया वाला उच्चार में किया कता उच्चार में किया वाला ना बैगी दारु इन्ना वाला लेच्चे में पा उच्चार में आप लिया करने हर दे हेतु तमाई किसी में किन्हीं को तो पुत्ते किया ना बैग देवला विषय उन्ना हमाई महिमाएं किया ला एक किनागिन किनाट विनाश देना तमांटा देवला पूरा क्लियर तो पुलवान ना ඒ දෙමළ අකුරක් Tamanta ලියන්න හැකියාවක් තියෙනවා. හේතුව තමයි ලංකාවේ දරුවන් බැලුවොත් ඔයාලගේ 7 වසරේ දරුවෝ ටික බැලුවොත් ළමයිගෙන් 100%කට වගේ තමයි පුතේ දෙමළ පුළුවන්. අනිත් 95%ටවත් බැහැ. ඉතින් ඔන්න ඕකයි තත්වය. ඉතින් ඒක නිසා Tamanta දෙමළ අකුරක් ලියන්න පුළුවන් නම් ඒක තමයි හැකියාව. ඒක කිසි දෙයකට බය වෙන්න එපා. හරිද? උච්චාරණයක් ලියා ගන්න. ඔය වචන ටික හදා ගන්න දීපු දුවක් උස කියන්නේ. පළවෙනි වචනේ පුතේ පුදිය නන්බි අලුත් මිතුරිය පුතේ දැන් ඔයාලා මන් දන්නවා මෙතන වැඩ කරන දරුවෝ ඉන්නවනේ ඒ අය අනිවාර්යෙන් ලියලා තියෙන්නේ පුතේ දැන් ගන්න highlight එක highlight එක අරගෙන සර් මේ කියන අකුරු ටික highlight කරගන්න ඕනේ හේතුව තමයි පුතේ ඔබත් එක්ක මේ කතා කරන ගුරුවරයා ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරන ගුරුවරයෙ ඉතින් ඔයාලට මාර්තු මාසයේදී ලබා ගන්න පුළුවන් මුළු ලංකාවකම දරුවන්ට කුරුදු අක්ෂරයේ ප්‍රශ්න පත්‍ර පොතක් සරසවි බුක් ෂොප් එකෙන් පබ්ලිෂ් කරන්නේ. ඉතින් අපේ දූල පුතාලට හරි අවබෝධයෙන් බලා ගන්න පුළුවන් කුරුදු අක්ෂරයේ පේපර් කොච්චර සංකීර්ණද කියලා. ඉතින් ඒක නිසා විභාගයකට මුහුණ දෙන්න සූදානමින් ඉන්න අපේ දූල පුතාලට ඔන්න විභාගයට එන්න පුළුවන් සියලුම ආකාරම පන්තිය තුල කතා කරන්න. එතකොට අපිට හරි ගේමක් ගහන්න පුළුවන් හොඳ අවබෝධය. පැහැදිලි නේද? highlight එක අරගෙන මෙන්න මේ අකුර highlight කරගන්න. පුතේ ඔබට අක්ෂර විඤ්ඤාස ප්‍රශ්න දෙනවා. ඒක සර් කියන්න ඕනේ නෑ. මගේ දරුවන්ට ඒක පුළුවන්. දැන් මම දන්නවා අනිවාර්යෙන් අච්චු පොත print out එකක් අරගෙන ඊළඟට දැන් ලියන පොත තමන්ගේ හදාගෙන ෆයිල් එකක් හදාගෙන වැඩගෙන දරුවෝ ඉන්නවා. දැන් එහෙමත් හදාගත්තේ නැති දරුවෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අයියෝ. ඇයි වැඩ කරේ නැත්තේ කියලා. මගේ පුතේ වැඩ කරන්න. දැන් කොහොමද? මස් කිලෝ එකක් 1000යි. බිත්තරයක් රුපියල් 50යි. ලේසි නෑ. හරිද බටර් කේක් කිලෝ එකට රුපියල් 900යි හරිද චොක්ලට් කේක් කිලෝ එකක් 1450යි මේ අපේ ප්‍රදේශයේ යන ගණන් මම කියන්නේ ඉතින් Tamanට ඉගෙන ගත්තොත් විතරයි කනකට එන්න පුළුවන් ඒක හොඳට මතක තියාගන්න හරිද නැත්නම් Tamanටත් වෙන්නේ අර ලිඳේ ඉන්න ගෙම්බු ඉන්නේ උඩ බලාගෙන කෑ ගහන විතරයි දන්නේ ඉතින් ඒක නිසා පුතේ ඉගෙන ගන්න ඉගෙන ගත්තොත් තමයි Tamanට කොන්ද කෙලින් තියන් හොඳ ගමනක් යන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. හරිද? දැන් මොන දේ වුණත් ඔයාලා ඉගෙන ගත්තේ නැති වුණොත් ඔයාලට ඉදිරියේදී කොරෝනා නිසා මට මේක උනා කියලා කියන්න බෑ. ඒක නිදහසට කාරණේ විතරයි. හරිද? ඒක නිසා ඔයාලා හොඳට වැඩ කරන්න. හොඳට කම්මැලි වෙන්න එපා මේ වෙලාවේ. කම්මැලි වුණොත් ඔයාලගේ අනාගතේ ලොකුඩාක් අඳුරට යනවා. ඒක හොඳට මතක තියාගන්න මගේ දූල පුතාලා මට පුංචි මොටිවේෂන් එකක් දුන්නේ. හොඳට වැඩ කරන්න. හරිද? හරි බලමු පළවෙනි වචනය. පුදිය නන්දි අලුත් මිතුරිය පුතේ මෙන්න මේ සර් යටින් ඉලියඳපු අකුර යටින් highlight කරගන්න අකුර යටින් හරි නැත්නම් අකුර හරි highlight කරගන්න ඊළඟට දෙවනි වචනය කොළයිය පාඩශාලේ පුතේ දෙවනි වචනය කොළයිය පාඩශාලේ මෙන්න මේ අකුර highlight කරගන්න කොළයිය පාඩශාලේ පරණ පාසල ඇල ඉරක් දාලා ලියාගන්න ඔතනම පුතේ පරණි පාසල දෙකම ලියා ගන්න. පරණ කිව්වත් පරණි කිව්වත් එකයි. මෙහෙම ඇල්ලුවත් නැහැ
මෙහෙම වටේට අරන් ඇවිල්ලා මෙහෙම ඇල්ලුවත් නැහැ. ඒ වගේ තමයි. පරණ පාසල ඇලිරක් පැරණි පාසල. තමත් අවබෝධයෙන් උච්චාරණ දිනයි ලියාගන්න සර් හිමින් කියවන්නේ එකයි විජිනි විජිනි ඔව් සර් ඔල්ලාගේ මොම්ට එක ලිව්වද පුතා ඔව් සර් ලියලා නේද තියන්නේ ආ highlight කරගන්නවා නේද අකුරු ටික ඔව් සර් highlight කරගන්නවා නේද ආ හොඳයි highlight එකක් නැහැ කියලා නිකන් ඉන්නවා අරගෙන මම දකිනවා මේ highlight එකක් නැහැ නේ සර් ඒක නිසා highlight කරගන්න විදියක් නැහැ රතු බෑන අරගෙන යටින් එකක් ගහගන්න highlight දැන් ඉතින් හොය හොය ඉන්න ඕනේ නැහැ හරිද රතු බෑනක් හරි අරගෙන නැත්තම් පාඩ දැන් ඊට පස්සේ ගෑ සර් රතු බෑනක් නැහැ නේ එහෙනම් නී බෑනෙම ගහගන්න ප්‍රශ්නයක් නැහැ හරි බලන්න පළගිය පාඩශාලේ පරණ පාසල තුන්වෙනි එක පුතේ සම්දිත්තදු හමු වීම සම්දිත්තදු හමු වීම ඊළඟට පස්වෙනි හතරවෙනි වචනය සන්තෝෂම් සතුට බලන්න සර් කියන විදිය ඔය හොඳට අහගන්න හොඳට අහගෙන සර් කතා කරනකොට බලන්න පුතේ මේ පොල් පෙති දෙක උච්චාරණය කරන විදිය පොල් පෙති වල වගේ මේ S දෙක වෙනස් වෙන විදිය මහයන් මතව සමහර වෙලාවට පුතේ දෙමළ උච්චාරණය කරද්දී वचने ඉවරුඩේය මෙයාගේ හත්වෙනි වචනය ඉවරින් මෙයාගේ දෙකම එක තේරුම තියෙනවා. ඒ කියන්නේ දෙකේම තියෙන එක මීනින් එක. ඉතින් ඒක හරිම ලේසි. ඉවරුඩේය කිව්වා ඉවරින් කිව්වත් එකම තේරුම තියෙන්නේ. අටවෙනි වචනය ඉවරුක්කු මෙයාට අටවෙනි වචනය ඉවරුක්කු මෙයාට अक्षर विन्यास प्रश्न क्रियाकारक හෑන්ඩ් රේස් දාපු සියලු දෙනාම හෑන්ඩ් රේස් ටික අයින් කරන්නක පොඩ්ඩක් මම පුංචි දෙයක් අහන්න හදන්නේ ඉක්මන් කරන්න හෑන්ඩ් රේස් දාලා තියෙන අය හෑන්ඩ් රේස් ටික අයින් කරන්නක පොඩ්ඩක් ඉක්මන් කරන්න හරි හරි පුතේ දැන් සර් ප්‍රශ්නයක් අහන්න හිතට අවංකව අනිවාර්යෙන් හිතට අවංකව දෙන්න ඕන පිළිතුරක් හරි නේද හරි මට ඇත්තම කියන්න ක්‍රියාකාරකම් අංක දෙක gederadi කරන් ආපු හෑන්ඩ් රේස් එකක් ගන්න බලන්න ක්‍රියාකාරකම් අංක දෙක gederadi කරන් අද පන්තියට සම්බන්ධ වෙච්ච හෑන්ඩ් රේස් එකක් ගන්න ඉක්මන් කරන්න බලන්න හිතට අංක හරිද බොරු කියන්නේ පාය යනවා බොරු කිව්වොත් අපාය යනවා හරි බොරු කිව්වොත් අපායයි මේ අනුදී බොරු කිව්වොත් අපාය යන්නේ ඒක එනිසා බොරු කියන්න වැඩ කරන්න. හරි. ටිකක් ලියලා තියෙනවා. ආ හොඳයි අමුතර. හොඳයි. හරි. අපි එහෙනම් බලමු. ලියන්න තියෙන්නේ. හරි. බලමු පුතේ ක්‍රියාකාරකම් අංක දෙක. උරේ යාඩලේ සෙවිමඩු පොම් සරිපිලේ ඉඩුවෝම් බලන්න. ඉතාමත්ම සරලයි. උරේ යාඩලේ संवादेमो उड़ेमुम
සරිපිරයිලෝම් හරි වැරදි යොදමු සංවාදයට සවන් දෙමු හරි වැරදි යොදමු සරිපිරයිලෝම් හරි වැරදි යොදමු හරි හරි දැන් මම දරුවෙක්ට chance එක දෙනවා කාටද දෙන්නේ සහසී සහසී ඔ සහසී නේද නැද්ද සහසී නැද්ද නැහැ නේද හරි අනුත්තරා අනුත්තරා කෝ අනුත්තරා තපාසස හරි ක්‍රියාකාරකම gederedi කරා නේද පුතා කරා හරි ඔය පළවෙනි ප්‍රශ්නේ උච්චාරණය කරන හයියෙන් හයියෙන්ම සරට ඇහෙන්න ඕනේ පළවෙනි ප්‍රශ්නේ උච්චාරණය කරා පුදිය නන්දන් තේර ජනනි ආ නැවතත් කියන නැවතත් පුදිය නන්දන් පුදිය නන්දන් තේර ජනනි ආ පුදිය නන්බන් නෙවෙයි තියෙන්නේ මොකද තියෙන්නේ ආනුත්තර නන්බි නෙවෙයි තියෙන්නේ sorry නන්බන් නෙවෙයි තියෙන්නේ ඔතන තියෙන්නේ පුතේ නන්බි හොඳයි නියමයි ආනුත්තර හරි මට කියන්න බලන්න සහස්වි සහස්වි පළවෙනි ප්‍රශ්නය හරිද වැරදිද සහස්වි ඕ සහස්වි නැද්ද සහස්වි පළවෙනි ප්‍රශ්නේ හරිද වැරදිද? කරේ නෑ. හරි සර්. හරි. හරි. අපි බලමු. හරිද වැරදිද කියලා අපි බලමු. සහස්වි කියන්නේ හරි කියලා. අපි බලමුකෝ වැරදුනොත් සහස්විර දෙන්න ඕන මොකද බුදියා. හරි. බලමු අපි. බලන්න පළවෙනි ප්‍රශ්නේ. උච්චාරණය ලියන අය වේගෙන් ලියාගමු. හරිද? තේරුම අපි කතා කරනවා පසු උච්චාරණය ලියන අය වේගෙන් ලියාගන්න. පළවෙනි ප්‍රශ්නේ පුතේ පුදිය නන්දීන් පෙර් ජනනි පුදිය නන්දීන් පෙර් ජනනි තාමත්ම සරලයි බලන්න පුදිය නන්දීන් පෙර් ජනනි පුදිය නන්දීන් පෙර් ජනනි ලියාගම් පුතේ අලුත් මිතුරියගේ නම ජනනි ලියාගන්න අලුත් මිතුරියගේ නම ජනනි හරි අවබෝධ ලියන්න පළවෙනි ප්‍රශ්නේ තේරුම පුදිය නන්දීන් පෙර් ජනනි අලුත් මිතුරියගේ නම ජනනි අලුත් මිතුරියගේ නම ජනනි හරි ඒක හරිද වැරදිද ආලෝක පුතේ ආලෝක සර් පළවෙනි එක හරිද වැරදිද සර මතක නෑනේ කියන්නකෝ බලන්න හරිද වැරදිද ආලෝක සර් මන් දෙමළ දන්නේ හදවලේ මොකද්ද සර් මන් දෙමළ දන්නේ එහෙමද හරි කමන්නේ 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 ගිය සතියේ පන්තිර සම්බන්ධ වුණාද ආලෝක ආ සංවාද තේරුම් ලියාගත්තද अच्छुत अपलोड हर මට පෙන්වන්න ඕන අනිවාර්යෙන්ම ආලෝක. හරි. විජිනි පළවෙනි එක හරිද විජිනි? පුදිය නන්දීන් පෙර් ජනනි. අලුත් යෙහෙළියගේ නම ජනනි. හරිද? හරි සර්. ආ හරි. ෂුවර් නේද?
ඔව් සර් සීඩ් කීයක් වගේ ෂුවර්ද සීඩ් කීයක් වගේ ඔව් ආ ඔව් නෑ 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 සර් අහන්නේ ඔයාලා දැන් ෂුවර්නේ සීඩ් කීයක් වගේ ෂුවර්ද हरी බලමු අපි දෙවෙනි ප්‍රශ්නය ජනනිගින් පළයිය පාඩශාලේ ශී වික්‍රමරා ශී වික්‍රමසිංහ විද්‍යාලයම් ඉති තාමත් සරල බලන්න ජනනිගින් පළයිය පාඩශාලේ ශී වික්‍රමසිංහ විද්‍යාලයම් බලන්න පුතේ දෙවෙනි ප්‍රශ්නය තේරුම කියන්න කලින් ඔය ප්‍රශ්නේ හරිද වැරදිද තරුෂී කතා කරමු අපි තරුෂී සර් මං ගිය සතියේ ක්ලාස් එකට ආවේ නෑ අයියෝ කඩවලේ මොකෝ ආවේ නැත්තේ ආ තරුෂී අසනීප වුණා සර් ආ අසනීප වුණා හරි වෙබ්සයිට් එකේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා දෙනවා බලන්න ඕන හරිද බලලා අනිවාර්යෙන් ඒවට ටික් කරගන්න ඕන හරි බිනුදි දෙවෙනි ප්‍රශ්නේ හරිද බිනුදි ආ බිනුදි දෙවෙනි ප්‍රශ්නේ හරිද සර් මං ගිය සතියේ පන්තියට ආවේ නැහැ යෝ අවුලක් තියෙනවා ගිය සතියේ සර් කරද්ද පන්තියේ බලන්න वेबसाइट के वीडियो का अपलोड कर देना बिनुदी ओ हरे वेबसाइट के वीडियो का अपलोड कर देना बिनुदी एक बालान है हरे गिहान गिहान से गायन है हरे गायन ही क्या न बालान देवन प्रश्न हरे के बारे में तो गायन सर मतलब ये साथी है मैं इन्ने बैरी हूँ ना आ हरे कमान है कमान है मम्मा क्या नाम को प्रश्न आपने हरे बालान है अनित चानू की क्या न बालान चानू की चानुकी क्या नंबर है? पीले पीले कौन था ये नहीं मैं अभी बालों को सीर किया क्या किसी वाले चानुकी किया क्या किसी वाले ये मैं हुआ क्या माल लवाई पानी का रामारू रहता हूँ हाँ रे प्रश्न एक में अभी बालों को देवनी प्रश्न है බලන්න පුතේ ජනනිගින් පළයිය පාඩශාලේ ශ්‍රී වික්‍රමසිංහ විද්‍යාලයම් ලියාගම් පුතේ ජනනිගේ පරණ පාසල හරිය අවබෝධයෙන් ලියාගන්න ජනනිගේ පරණ පාසල ජනනිගේ පරණ පාසල හරි අවබෝධයෙන් ලියාගමු අපි ජනනිගේ පරණ පාසල ශ්‍රී වික්‍රමසිංහ විද්‍යාලයයි හරි අවබෝධයෙන් ලියාගන්න දෙවෙනි ප්‍රශ්නේ තේරුම ජනනිගේ පරණ පාසල ශ්‍රී වික්‍රමසිංහ විද්‍යාලයයි ජනනිගේ පරණ පාසල ශ්‍රී වික්‍රමසිංහ විද්‍යාලයයි අපේ චනුකි කිව්ව එක වැරදි කියලා අපි බලමු වැරදි වෙන හේතුව මොකද්ද මාණික් පන්සිලු මාණික් පන්සිලු පුතේ දැන් අපේ අර යාළුවෙක් කිව්වා ඔයාලගේ යාළුවෙක් කිව්වා චනුකි කිව්ව ඒ ප්‍රශ්නේ වැරදි කියලා දැන් බලන්න ජනනිගේ පරණ පාසල ශ්‍රී වික්‍රමසිංහ විද්‍යාලය කියලා දෙන්නේ වාක්‍ය මේ වාක්‍ය වැරදෙන්න හේතුවයි මාණික් කියන බලන්න මානේ ඇයි වැරදෙන්නේ හේතුව ජනනිගේ පාසල සරස්වති විද්‍යාලයස අන්න හරි ජනනිගේ පාසල සරස්වති විද්‍යාලය හොඳයි නියමයි ගිය සති සම්බන්ධ වුණා නේද මානේ මට මතක වෙන්නේ ඔව් ගිය සති සම්බන්ධ වුණා නේද ඔහොම කතා කරන්න ඔහොම කතා කරන්න සර් ඇහෙනවා ඔහොම කතා කරන්න ආ හරි හොඳයි හරි
බලන්න එතකොට දෙවෙනි එක වැරදි ජනනිගේ පරණ පාසල පුතේ ශ්‍රී වික්‍රම රාජසිංහ විද්‍යාලයේ සරස්වති විද්‍යාලය හරිද එතකොට දෙවෙනි එක වැරදි බලන්න තුන්වෙනි ප්‍රශ්නය ශිවාවින්නූර් හත්තන් හරි प्रश्न अहल कलिन मंगहन तव पुंज प्रश्न ऊर्यनकेरम किसी प्रश्न ग्रेट वन क्लास एक फ्री कार्ड अरे किसी प्रश्न ऊर्कियन के तेरों बैरना उठी में हतावासरे देवनी क्या ना करना बे अरे दो हतावासरे देवनी क्या ना करना बे दिक्कवासरी दांग अभी कोड़ाक मूले का देना मखता कल्ला ऊर्कियन ने मुकद्द तेर कियन ने मुकद्द ये मोड़ हटा गान इतनी मैं ऊर्कियन वचन या फिर गाना दिक्कवासरे दी मैं कहनी साख बे मैं बोलूँ बलान तुम मेरी प्रश्न शिवा विनूर हट्टन अरे ओका हार के बैरा दी थे प्रश्न तेरु शिवा शिवागे गम हैटन री अवबोध लिया गंदे शिवागे गम हैटन शिवामी नूर हैटन शिवागे गम हैटन बलंदे शिवागे गम हैटन दे शिवागे गम हैटन दे शिवागे गम हैटन बला माय आ नित्मी की भी हारी की अला අනුදී හරිද වැරදිද වැරදි සර් වැරදි ආ වැරදි එහෙනම් චිවාගේ ගම මොකද්ද දෙහිවල ආ සතුවත්ත ගාව හරිද දෙහිවල සතුවත්ත ගාව උදේ ශිවාලය ගෙදර තියෙන්නේ සර් ගිහිල්ලා දිනනවා ගිහිල්ලා දිනනවා බොරුවට 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 හරි බලන්න ශිවාවි නූර් හට්ටන් මිට් මී ඒක වැරදි නේද වැරදි නේද ආ කියවන්න ඕන හරිද උරේ යාඩල් එක හොඳට කියවන්න ඕන එතකොට පුතේ මේකත් වැරදි බලන්න හට්ටන් නෙවෙයි ඉන්න ඕන දෙහිවලයි තුන්වෙනි ප්‍රශ්නේ තේරුම ලියාගන්න ශිවාගේ ගම හට්ටන් එක වැරදි එතකොට පළවෙනි ප්‍රශ්නේ හරි දෙවෙනි ප්‍රශ්නය වැරදි තුන්වෙනි ප්‍රශ්නය වැරදි මෙත් මී අඩුපාඩුව තේරුණා නේද පුතේ मम निधे प्रश्न विद्यालय जननी श्री विक्रम सिंह विद्यालय හරි එතකොට ওই විදිහට තමයි ඒ ක්‍රියාකාරකම ඔබත් පොඩි තුවක්කුස එක කළා අවසන් කරේ පුතේ දෙයක් වැරදි නම් ඒකට වැරදි වෙන හේතුව මොකක්ද අන්න ඒක හොයන එක තමයි ඔයාලගේ ප්‍රශ්න වලින් ඔයාලගේ
ආත්ම සංකල්පය ගොඩනගන එක තමයි ওই වගේ ක්‍රියාකාරකම් වලින් කරන්නේ. නමුත් මෙහිමයි දැන් මෙතන ඉන්න ගොඩක් දරුවන්ට දෙමළ අමාරු. මම මේක දන්නවා. දන්නේ නැතුව නෙමෙයි. ඉතින් දෙමළ අමාරු අය දෙමළ හදාගන්න මහන්සි වෙනවා. නැතුව දෙමළ බැරි අයට දෙමළ ඉදී පහළ වෙනු ලැබේ. එහෙම නැහැ. දැන් ඔතන ඔය කතා කරන දරුවෝ ප්‍රශ්න කියවලා පිළිතුරු හෙව්ව දරුවන්ටත් දෙමළ අමාරුයි. ඉස්සර නමුත් දැන් හොඳට වැඩ කරලා එයාට පුළුවන්. ඉතින් තමනු ඒ මට්ටමට පුතේ එන්න බලන්න. ඒ මට්ටමට ආවට පස්සේ අපේ දුව පුතාලට හොඳ කඩුපාඩු ටික හදාගන්න පුළුවන්. වර්තමානයත් එක්ක ඉදිරියට පුතේ දෙමළ විෂය ඉතාමත්ම වටින විෂයක් බවට අපේ දුව පුතාලට මුදුරේම පත් වෙනවා. ඉතින් ඒක නිසා ඔබ ඉගෙන ගන්න ඉගෙන ගත්තොත් ඔබට හොඳ වැඩ ටිකක් දෙමළ විෂයෙන් කරගන්න පුළුවන් ඉතාමත්ම පහසුයි. ඒක हेतु ජනවාරි මාසයේ පුතේ මේ පාඩමට අදාළ කිව්ට් එක ලබා දෙනවා පුතේ පළවෙනි සතියේ. හරිද? නැත්නම් ලබන සතියේ දැන් මම හිතන් ඉන්නේ ඔයාලට 6 වසරේ පාඩම් ටික පටන් ගන්න 6 වසරේ පාඩමක්. හේතුව තමයි ඔයාලට දෙවෙනි වාර විභාගයේ තියෙන නිසා දෙවෙනි වාර විභාගයට අදාළ පාඩම් ටික අපි කවර් වෙන්න ඕන. ඉතින් ඒකත් මෙතන කොලිටුවක් උස කරනවා. ඉතින් ඔයාලා ඔයාලා ගැන ගොඩාක් හිතලා තමයි මේ ඉදිරියේ දැන් අවුරුද්ද කොංජම් ටිකක් අමාරුයි. හරිද? ටිකයි අමාරු. ගොඩක් අමාරු නෑ. ඉතින් ඒ ටික අපි ටියුට් එකත් එක කරමු. මේ ටික අපි ටියුට් එකත් එක කරමු. එතකන් අපේ දූල පුතාලා ලියා ගන්න පුතේ ක්‍රියාකාරකම් අංක හරි අවබෝධයෙන් කිසිම කලබලයක් නෑ. හරි අවබෝධයෙන් ලියා ගමු. මෙහෙම ප්‍රශ්නයක්. හරිද? මෙහෙම ප්‍රශ්නයක් ලියා ගන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ. දැන් ගන්න ඔයාලගේ පොත් පොත් අරගෙන අලු දිනේ දාගන්නකො. ඔන ප්‍රශ්නයක් දෙන්න හදන්නේ. පොත් අරගෙන අද දිනේ දාගන්නකො. ඔන හොඳට වැඩ කරන්න. ගියේ සතියේ කතා කරපුවා, අද මේ වෙනකන් කතා කරපුවා කිං පුංචි ප්‍රශ්නයක් දෙන්න හදන්නේ අපේ දූල පුතාලට. ලියාගන්න ප්‍රශ්නයක් මෙහෙම. අද දිනේ දාගන්න. මට කියන්න බලන්න මේ කවුද? කෞෂාන් සස්මිත. අද කවද්ද කෞෂාන්? කෞෂාන් අද කවද්ද? මට මතක නෑ. සර් අද 24 වෙනි සිකුරාදා. 24 වෙනි සිකුරාදා. මොන මාසෙද කෞෂාන්? 12 වෙනි මාසේ. අන්න හරි. 2021යි 12යි 24. දිනේ දාලා හොඳට වැඩ කරන්න. පිළිවෙලකට වැඩ කරන්න පුංචි කාලෙකම පුරුදු වෙන මගේ පුතේ. ඔයාලට වැඩක් කරන ඉදිරියට. ඒක වැඩක් කරන්න. හොඳයි කෞෂාන්. හරි. අද ලියන පොත අරගෙන දිනේ දාගත්තා පළවෙනි ප්‍රශ්නය ලියා ගන්න මෙහෙම පුතේ පළවෙනි ප්‍රශ්නය හරි අවබෝධයෙන් ලියා ගන්න පළවෙනි ප්‍රශ්නය ලියා ගන්න මෙහෙම පහත සඳහන් හරි අවබෝධයෙන් ලියා ගන්න පහත සඳහන් පහත සඳහන් වචනවලට ගැළපෙන පහත සඳහන් වචනවලට ගැළපෙන පහත සඳහන් වචනවලට ගැළපෙන පහත සඳහන් වචනවලට ගැළපෙන
කිසි කලබලයක් නැහැ. හොඳට ලියා ගන්න. මම මේ මුල් දවස්වල නිකන් පොඩ්ඩක් හිමින් සැරේ වැඩි කරවන්න. ඊට පස්සේ මේ ප්‍රැක්ටිකල් කරන පස්සේ ප්‍රශ්නයක් නැහැ. හරිද? පහත සඳහන් වචන වලට ගැළපෙන දෙමළ වචන දෙමළ වචන දෙමළ වචන දෙමළ වචන පාඩමෙන් තෝරා ලියන්න පාඩමෙන් තෝරා ලියන්න පාඩමෙන් තෝරා ලියන්න පාඩමෙන් තෝරා ලියන්න පහත සඳහන් වචන වලට ගැළපෙන දෙමළ වචන පාඩමෙන් තෝරා ලියන්න ඉතාමත්ම සරල වචන ටිකක් දෙන්න හරිද ඉතාමත්ම සරලයි ඉතින් කොලිතුවක් සර් හැමදාම කියන ඉතාමත්ම සරලයි කියලා දීලා ඊට පස්සේ ඉතින් අමාරු වචන තමයි දෙන්නේ එහෙම නේද හරි මෙහෙම පළවෙනි වචනය පළවෙනි වචනය ලියන්න පුතේ හරි පෙර පාසල් වචනයක් දෙන්නේ පළවෙනිම වචනය හරි ගම ගම ලී ඒක නම් ලියනවා ගම කියලා මම හිතන්නේ සිංහලෙන් ලියෙන්නේ නැහැ කට්ටිය දෙමළෙන් ලියලත් ඉවරයි පළවෙනි වචනය ගම දෙවෙනි වචනය පුතේ ජම්බු දෙවෙනි වචනය ජම්බු දෙවෙනි වචනය ජම්බු තුන්වෙනි වචනය පුතේ තුන්වෙනි වචනය පැරණි තුන්වෙනි වචනය පැරණි තුන්වෙනි වචනය පැරණි පැරණි හතරවෙනි වචනය පුතේ හතරවෙනි වචනය ජනේලය හතරවෙනි වචනය ජනේලය හතරවෙනි වචනය ජනේලය ජනේලය ඔය ළඟට තියෙන කොටසත් එක්ක යන්නේ වැඩේ හරිද එතකොට මේ පාඩම කතාවෙද්දී ඉතුරු වැඩ ටිකක් කරනවා බයෙන් එපා ඔය ඒ විදිහට වැඩ ටික කරන්න කිසිත් දෙයකට බයෙන් තු වැඩ කර වැඩ ටික කරන්න ජනේලය පස්වෙනි වචනය ලියන්න පුතේ හිමාලය ජනේලය වගේමයි හිමාලය ඉතින් පොඩ්ඩක් ජනේලයට වඩා හිමාලය පොඩ්ඩක් උසින් වැඩි හරිද ජනේලය වගේ හිමාලය වචනය හිමාලය වචන පහයි නේද ළමයි පහයි නේද පහයි හරි හයවෙනි වචනය ලියාගමු හයවෙනි වචනය පුෂ්පය පුෂ්පය ලියන්න පුළුවන් නේද පුෂ්පය කියලා පුළුවන් නේ මලට කියන සමාන පදයක් පුෂ්පය අයියෝ කඩවලේ පහන්සේගේ පන්තියක් මෙතන කරන්න වෙනවා මට බලන්න පුෂ්පය හයවෙනි වචනය පුෂ්පය පුෂ්පය හත්වෙනි වචනය පුතේ හත්වෙනි වචනය සරස්වති හත්වෙනි වචනය සරස්වති සමහර අයගේ වචන අහද්දී අර නිකන් මූණ දූරියන් ගිරි වගේ වෙනවා දැන් මෙතන සර්ට පේනවනේ ඔයාලා ලියද්දි සමහර අයගේ මූණවල් දූරියන් ගිරි වගේ බය වෙන්න එපා තාම කරේ නැහනේ ඔය ටික ඉතින් කරාට පස්සේ ඔයාලට ගේම ගහ ගන්න පුළුවන් ඔය ටික කිසි දෙයකින් බය වෙන්න එපා හරිද සරස්වති ඊළඟ වචනය පුතේ ලක්ෂ්මී ලක්ෂ්මී අටවෙනි වචනේ නේද කෞෂාන් අට නේද වචන අටයි නේද ලක්ෂ්මී 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 නමවෙනි වචනය පුතේ පාසල නමවෙනි වචනය පාසල පන්සල නෙමෙයි පාසල නමවෙනි වචනය පාසල නමවෙනි වචනය පාසල නමවෙනි වචනය ප
පාසල දහවෙනි වචනේ ලියාගන්න පුතේ ඉතාමත්ම ලේසි වචනයක් පෙර පාසල් වචනයක් දෙන්නේ නම 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 පළවෙනි වචනයක් පෙර පාසල් වචනයක් අන්තිම වචනයක් පෙර පාසල් වචනයක් හරි දැන් ලියන පොත පැත්තකින් කියලා දැන් ගන්න මගේ පුතේ අච්චු පොත හරිද ඔන්න බලන්න වැඩ කරගෙන යන විදිය වැඩ ටික කරගෙන යන විදිය බලන්න පුතේ වැඩ ටික කරගෙන යන විදිය බලන්න හරි අච්චු පොතේ පෙළ ගන්න 6 වෙනි පිටුව අච්චු පොතේ 6 වෙනි පිටුව දැන් ඔය කොටස් ටික කතා කරගෙන යද්දි අපේ දූල පුතාලටම පුළුවන් ලස්සනට පොඩි තුවක් උසේ දුන්න ප්‍රශ්නෙට අදාළ පිළිතුරු ටික ඔයාලටම හොයාගන්න හරිද පොඩ්ඩක් යන්වහම වැඩ තියනවා කරන්න ඉදිරියට ටියුට් එක මම දුන්නේ නැත්නම් තාම ඔයාලට තාම පාඩමෙන් කුංචි කොටසයිනේ කතා කරලා තියෙන්නේ මේ පාඩමෙන් අපි රචනාවක් කතා කරනවා මගේ මිතුරා ගැන හතුරා නෙවෙයි ළමයි මගේ මිතුරා ගැන හරිද මිතුරා ගැන රචනාවක් කතා කරනවා ඉතින් ඒ ටියුට් එකේ රචනාවක් තියෙනවා ඉතින් හොඳ වැඩක් කරනවා බලන්න 6 වෙනි ක්‍රියාකාරකම ආසිරියරින් උදවි උඩන් සෙවි මඩු ෆෝම් වර්සිට ෆෝම් බලන්න ආසිරියරින් උදවි උඩන් නිකන් නෙමෙයි පුතේ ආසිරියරින් උදවි උඩන් ගුරුතුමාගේ උදව් ඇතිව හරි අවබෝධයෙන් ලියාගන්න ආසිරියරින් උදවි උඩන් සෙවි මඩු ෆෝම් ගුරුතුමාගේ උදව් ඇතිව දැන් අච්චු මන් දන්නවා අදත් අච්චු පොත් නැතිව ඉන්නවා ඒ අය පුතේ කටු වැඩ කොලේක හරි මේවා ලියා ගන්න හේතුව තමයි ඔබට වෙබ්සයිට් එකේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන නිසා බලන්න පුළුවන් නමුත් මේ වගේ සජීවී නෑ එතන ඉතින් ඒක නිසා ඔයාලා හරි අවබෝධයෙන් වැඩ ටික කරගමු හරි බලන්න ආසිරියරින් උදවියෙන් සෙවි මඩුප්පෝ ගුරුතුමාගේ උදව් ඇතිව සෙවි මඩුප්පෝම් සවන් දෙමු ගුරුතුමාගේ උදව් ඇතිව සවන් දෙමු වර්සිප්පෝම් කියවමු 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 වර්සිප්පෝම් කියවමු වර්සිප්පෝම් කියවමු හරි දැන් මගේ පුතේ කිසි කලබලයක් නැහැ හරිද අච්චු පොතේ පසක අනික් පස තමන්ගේ සිද්ධාන්ත පොත. ඒ කියන්නේ ඒ ලියන පොත. නැත්නම් සමහර අයට සිද්ධාන්ත පොත කිව්වට කියලා දන්නේ නැහැ. ඉතින් ඕක ඒක නිසා සිද්ධාන්ත පොත කියලා ලියන පොතක් කියන්නේ ඒකයි. හරි? හරි. බලන්න පළවෙනි ටික. හරි අවබෝධයෙන්. දැන් අච්චු පොතේ මේ පේන රූපයක්. මේ රූපයක් තියෙනවා. බලන්න. ඉවර් සරස්වති. මේ බලන්න සර්යට් ආන්සෝරි. බලන්න සර් යකින් ඉරක් තනිනවා මේ බලන්න ඉවර් සරස්වති බලන්න ඉවර් සරස්වති ලියාගම් පුතේ උච්චාර ලියන අය වේගෙන් ලියාගන්න ඉවර් සරස්වති ඉවර් සරස්වති ලියාගම් තේරුම මෙතුමිය සරස්වති මෙතුමිය සරස්වති ඉවර් සරස්වති මෙතුමිය සරස්වති ඉවර් සරස්වති මෙතුමිය සරස්වති ඉවර් සරස්වති මෙතුමිය සරස්වති හරි බලන්න ඊළඟ වාක්‍ය ඉදු ජම්බු අටවක් කියලා නේද ඉදු ජම්බු ලියාගමු මේ ජම්බු දෙනේ තේරුම් ලියන්න නැද්ද පුතේ මට අච්චු පොතක් නැහැ අච්චු පොතක් නැහැ
මම ගිය සතියේ දෑවේ ඔයාලට ලේසි වෙන්න පාඩම මේ කැෂිෆයර් කරපු එකක් තමයි මම දෑවේ. ඉතින් print out එකක් ගන්න දෙන්නේ. අනිත් දේ තමයි දෙන්නේ අච්චු පොතක් නැහැ කියලා නිකන් ඉන්නපා. දැන් මං ගමන් හතර පහක්ම නෝට් තුන නිසා තමයි මම වාගෙන් ඇහුවේ. කටු වැඩ කොලේක හරි ලියා ගන්න පුතේ තේරුම් ටික. පැහැදිලිද? දැන් මේ වීඩියෝ එක කරලා වැඩක් නැහැ මම දැක්කනේ. ඉතින් මේ බලන්න ඉදු ජම්බු මේ ජම්බු ලියාගෙන තේරුම ඉදු ජම්බු මේ ජම්බු හොඳයි අච්චුකුත් නැහැ කියලා නිකන් ඉන්නපා ළමයි ලියන්න මොකක් හරි ලියාගෙන මොකක් හරි ලියාගෙන අඳුම ගන්න ඇඳුමේ හරි ලියාගන්න දෙමළනේ අයි ඇඳුම වාගේ නෙමෙයි දෙමළ ඉස්සරහට ඇඳුම් නම් ඕන තරම් ගන්න පුළුවන් දෙමළ ලේසියෙන් ගන්න හම්බෙන්නේ නැහැ ඉස්සරහට හරිද ඉදු ජම්බු මේ ජම්බු ලියාගන්න ඊළඟ එක ඉවර් හනුමාන් ලියාගන්න පුතේ මෙතුමා හනුමාන් හරි අවබෝධ ඉල්ලියන් ඉවර් හනුමාන් මෙතුමා හනුමාන් 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 හොඳට ලියා ගන්න හොඳට කියව කියව ලියා ගන්න ඉවර් හනුමාන් මෙතුමා හනුමාන් සෙතුමි ප්‍රශ්නයක්ද සෙතුමි ප්‍රශ්නයක්ද ස සයි වර් කියන එකට මේ කියලා නෙමෙයිද කියන්නේ නෑ ඉවර් හොඳ ප්‍රශ්නයක් ඕක විග්‍රහයක් ඕනද ළමයි ඕක පිළිබඳ විග්‍රහයක් ඕනද හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න විග්‍රහයක් ඕනද ඕනනේ හරි එහෙනම් අහගන්න හොඳයි ඕකේ විග්‍රහයක් දෙන්නම් මේ ඉතුරු වචන ටිකක් ලියාගමුද ඉතුරු වාක්‍ය ටිකක් එතකොට හරිනේ නැත්තම් ඔතන ස්ටෑන්ඩ් බයි කියලා කතා කරන්න ගිහිල්ලා හදිසියේ අමතක වුණොත් ඔක්කොම කරලා ඉවරයි. හරිනේ හොඳ ප්‍රශ්නයක්. හරි බලමු අපි ඊළඟට ඉවර් ශ්‍රී වික්‍රමරාජ සිංහ බලන්නකෝ. දැන් ඔයාලගේ පැත්තේ ඉන්නවනම් රාණි කියලා ඇන්ටි කෙනෙක්. කවුද ඉන්නේ? රාණි. රාණි කියලා ඇන්ටි කෙනෙක් ඉන්නවනම් ඇන්ටි කෙනෙක් කියලා කියන්නේ නැන්ද කෙනෙක්. හරිද නැත්නම් එහෙම කිව්වොත් දන්නේ නැහැනේ. රාණි නැන්දා. හිනාවනවා ළමයි. හරිද රාණි නැන්ද කියලා ඉන්නවනම් ඒ දැන් මෙහෙම උදාහරණයක් හොඳට අහගන්නකො හොඳට අහගන්න ඔන්න දැන් මාතර ඉන්නව රාණි නැන්ද හරිද ඔන්න මාතර ඉන්න රාණි නැන්ද යාපනේ යනවා හරිද කොහද යන්නේ යාපනේ මාතර ඉන්න රාණි නැන්ද යාපනේ යනවා යාපනේ ගියාට පස්සේ එයා රාණිමද ඔන්න ප්‍රශ්නයක් හරිද ළමයි එයා රාණිමද අනුහස් මාතර ඉන්න අහන්නකෝ අහගන්නකෝ මාතර ඉන්න රාණි නැන්ද යනවා මේ යාපනේ ගියාට පස්සේ අනුහස් යාපනේ ගියාට පස්සේ ඒ රාණි නැන්දමද නෑ සර් නෑ මේ කවුද එහෙනම් රාණි නැන්ද තමයි. ඔව් රාණි නැන්ද තමයි. නෑ කියලා කිව්වේ නේද? ආ? හරි. අහගන්න. හරිද? හොඳට අහගන්න. පුතේ මාතර ඉන්න රාණි නැන්දා යාපනේ ගියාට පස්සේ රාණි නෙවෙයි. මොකද්ද? ඉරාණි. මාතර ඉන්න රාණි නැන්ද යාපනේ ගියාට පස්සේ රාණි නෙවෙයි පුතේ ඉරාණි. ඒ වගේම තමයි මෙහි මාතරගේ කියනවා රත්නපුරය. යාපනේ ගියාට පස්සේ ඉරත්නපුරම්. හරිද? අර ওই වගේ පුංචි දේවල් ටිකක් තියෙනවා. ඒ වගේ තමයි ඔය වචනයත් ඉවර්ෂි වික්‍රමරාජසිංහ. දැන් ඔයාලා සාමාන්‍යයෙන් දන්නවා ඇති ඉංග්‍රීසි වල අපේ මේ නිපුණිමි සුගන්නලා ඇති අවවන්නක් නැතුව. ඒක නිසා ඕනේ නැහැ. හරි. ලියාගමු ටක් ගාලා ඉවර්ෂී වික්‍රමරාජසිංහ ලියාගන්න මෙතුමා
ශ්‍රී වික්‍රම රාජසිංහ විනිති ගැටලුවක්ද ඔව් සර් ඉක්මනට සර් ඉවර් කියන එකේ මෙයා කියන තේරුම ගන්න බැයිද ඉස්කෝලේ කියලා දුන්නේ එහෙම මෙයා කියලා ඔව් සර් හරි අපි ඔය ගැටලුව ටික ඔක්කොම විසඳගමු අවසානෙට හරි දැන් ප්‍රශ්න දෙකක් තියෙනවානේ හරි ඔව් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පාඩමට අදාළව හරිද නැත්නම් පිට දේවල් කතා කරන්න බෑනේ හරි බලන්න බලන්න ඉවර් ශ්‍රී වික්‍රම රාජසිංහ මෙතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ මෙතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ ඊළඟට හරි බලන්න ඊළඟ වචන ඊළඟ වාක්‍ය ඉදු හිමාලයම් ඉදු හිමාලයම් ඉදු හිමාලයම් ලියාගම් පුතේ මේය ඔන්නෝක මේය හරි ඉදු ජම්බු මේ ජම්බු මේ ඉදු හිමාලයම් මේය නැත්තම් මේ කියලා ගන්න පුළුවන් ඔතෙන්ට ප්‍රශ්නයක් නෑ ඔය වචන ටික ව්‍යාප්ත වීම බලන්නකො ඉදු හිමාලයම් ලියාගන්න මේය හිමාලය හරි අවබෝධයෙන් ලියාගන්න මේය හිමාලය සර් ඔය ටිකට ඔක්කොම විග්‍රහය දෙන්න බය වෙන්න එපා දැන් අපේ කවුද සෙට් මිනේ දැහුවේ සෙට් මේකේ ප්‍රශ්නයයි විනිතිගේ ප්‍රශ්නයයි දෙකම හොඳ විග්‍රහයක් දෙන්න බය වෙන්න එපා හරි ඉදු හිමාලයම් මේය හිමාලය ඉදු හිමාලයම් මේය හිමාලය ඊළඟට ඉවර් ලක්ෂ්මි නිකන් නෙවෙයි ඉවර් ලක්ෂ්මි ලියාගමු මෙතුමිය හරි අවබෝධයෙන් ලියාගන්න ඉවර් ලක්ෂ්මි මෙතුමිය ලක්ෂ්මි ඉවර් ලක්ෂ්මි මෙතුමිය ලක්ෂ්මි ඉවර් ලක්ෂ්මි මෙතුමිය ලක්ෂ්මි මෙතුමිය ලක්ෂ්මි හරි අපි එක සැරයක් දැන් සර් දරුවන්ගෙන් අහනවා මේ වාක්‍ය ටිකේ තේරුම් ටික අපි ඒ ටික පොඩ්ඩක් කතා කරලා අපේ දරුවන්ගේ ගැටලු වලට පිළිතුරු ටික දෙන්න හරිද හොඳ ප්‍රශ්න ටිකක් තියෙනවා නියමයි ඔය උනන්දුව තමයි මට ඕන ඔය උනන්දුවෙන් යන්න ග්‍රේඩ් 7 වල උනන්දුව දිනව කියලා කියන්නේ කිසි දෙයකට බය වෙන්න එපා හොඳ ගමනක් කරතුවක් උසයි කියන්න පුළුවන් අපේ දරුවන්ට හරි මුලින්ම මට කියන්න ඕන මේ වාක්‍ය උච්චාරණයක් කියන්න ඕන තේරුමක් කියන්න ඕන අපි බලමු උමායා සයුරි කියන බලන්න උමායා පළවෙනි එක උමායා මෙහෙමයි Tamanට කියව ගන්න බැරි නම් බය වෙන්න එපා කියන්න ඕ කියන්න සර් තේරුමද කියන්න ඕනේ උච්චාරණයක් කියන්න බලන්න උච්චාරණයක් පුළුවන් විදියට ඉවර් සරස්වති ආ තේරුම මෙතුමිය සරස්වති හොඳයි මෙමය මාය අනුදික් මට කියන්නේ ඊළඟ එක අනුදි ඊළඟ එක ඉදු ජම්බු මේ ජම්බු හරි මේ ජම්බු ඔයාලගේ ප්‍රශ්නයක් අහන මයික් එක ඔන් කරාට පස්සේ ඔයාලා පුතේ පිළිතුරු දීලා කංගාල මයික් එකත් ඔෆ් කරගන්න හේතුව මම ඊළඟ ප්‍රශ්නේ අහන්න ඕනේ දරුවන්ගේ ඒක නිසා හරි මට ඊළඟට කියන්න කවීෂා දෙවිනි හංසමාලා ලස්සන නම. හරි. කියන්න බලන්න කවීෂා මෙන්න මේක. එක් මොහොතක්. වර් හනුමාන් මෙතුමා හනුමාන්. අන්න හරි. ඉවර් හනුමාන් මෙතුමා හනුමාන්. හරි. අනුත්තරා කියන්න බලන්න මේක. එක් මොහොත අනුත්තරා. अनुतरा श्री विक्रम सिंह राजसिंह के अपने पुलवन दागन्द
එහෙම වුණොත් මහා වංශයත් වෙනස් කරන්න වෙනවා. පැහැදිලි නේද? මහා වංශයත් වෙනස් කරන්න වෙනවා. හොඳයි ප්‍රශ්නයක් නැණියමයි. ඊළඟ එක කියන්න බලන්න නිම්සර. කියන්න බලන්න. ඉදු හිමාලයම්. හොඳයි. මෙය හිමාලය. මෙය හිමාලය. නැත්නම් නිම්සර අපිට තව වචනයක් ගන්න පුළුවන් නේද? අය නම් දන්නේ නැහැ. ඇයි සර් කිව්වේ මේ හිමාලය කියලා ලියාගන්න කියලා? ඒක ලිව්වේ නැද්ද? ඒක තමයි සර් මම අයිත් කිව්වේ මේ හිමාලය කියලා. ආ. තව එකක් ලියාගන්න පුළුවන් මේ හිමාලය කියලා. සර්. ඔව්. මේක ටියුට් එකේද ලියන්න ඕනේ පොතේද ලියන්න ඕනේ? හරි. ඒක අවසානයේදී කියනවා. හොඳයි. හරි. ඊළඟට මට කියන්න බලන්න අන්තිම එක කාටද chance එක දෙන්නේ? කාටද මම chance එක? ආලමයි. කැමරාව උඩ කරලා තියෙනයි විතරයි මම අහන්නේ. හරි. ආ ලකිර. කියන බලන්න ලකිර. ඉවර් ලක්ෂ්මි. මෙතුමිය ලක්ෂ්මි. අල්ලා හරි. මෙතුමිය ලක්ෂ්මි. හොඳයි. දැන් ඔන්න අපේ දරුවාගේ ප්‍රශ්න ටිකට පිළිතුරු දෙන්න තමයි යන්නේ. හරිද? මුලින්ම නිම්සර ඇහුවා මේ ටික කරන්න ඕන පොතේද ටියුට් එකේද කියලා. හොඳට අහගන්න. ඊළඟට කරන්න යන්නේ ඒක තමයි. මේ වෙලාවෙම කරනවා. හරිද නිම්සර? ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඊළඟ ප්‍රශ්නේ. දැන් අපි සිතුමිය ඇහුවා සිතුමිය මොකද ප්‍රශ්නේ ඇහුවේ මේ සිතුමිය මොකද ප්‍රශ්නේ ඇහුවේ සර මතකත් නැහැ. කියන බලන්න සිතුමිය. සිතුමිය अमारे පුළුවන් තරම් ෂෝට් ටයිම් සිප් විදිහට කියලා දෙන්න. පුතේ දෙමළ භාෂාව තුල තියෙනවා හොඳට අහගන්න. දෙමළ භාෂාව තුල තියෙනවා පුතේ පන්ති ભેදය කියලා දෙයක්. පන්ති ભેදය. ඒක දැම්ම කිව්වට තේරෙන එකක් නෑ. කෙනෙක් හිතන්න පුළුවන් පන්ති ભેදය කියනකොට 6A, 6B, 6C, 7A එහෙම කියලා. එහෙම නෙමෙයි. හරිද? දෙමළ භාෂාව තුල තියෙනවා පුතේ පන්ති ભેදය කියලා දෙයක්. හොඳට මතක තියාගන්න දෙමළ භාෂාවේ පන්ති ભેදය ආකාර දෙකයි ආකාර දෙකයි පළවෙනි එක උයර්තිනේ උසස් පන්ති දෙවෙනි එක අහරිනේ පහත් පන්ති හරිද උසස් පන්ති සහ පහත් පන්ති කියලා ප්‍රධාන පන්ති ભેදයේ ආකාර දෙකක් තියෙනවා ඒක පොඩ්ඩක් දැන් මතක තියාගන්න ඊළඟට දැන් ඔයාලට පොඩි තුවක්කු සර් මේ දැන් කිව්වා දෙමළ භාෂාවේ පන්ති ભેදයේ ආකාර දෙකයි දෙමළෙන් මතක තියාගන්න ඕනේ නැහැ මගේ පුතේ දෙමළෙන් මතක තියාගන්න කියොත් ඔයාලට දෙමළ එපාම වෙනවා අnder දෙමළ වෙනවා හරිද සිංහලෙන් මතක තියාගන්න දෙමළ භාෂාවේ පන්ති ભેදයේ ආකාර දෙකයි උසස් පන්ති සහ පහත් පන්ති මම මේක කියලා දෙනකොට මම දැන් කියන්නම් කෙනෙක් හිතන්න පුළුවන් මේ ලොකු දේවල් කියලා ඔය දරුවෙක් අහපු ප්‍රශ්නෙට විග්‍රහයක් දෙන්න හරිද නැත්තම් මේ ඔයාලට උගන්වන්න නැහැ මේවා තියෙන ඉදිරියට ග්‍රේඩ් 8 වල වගේ තමයි තියෙන්නේ ওই ටික. ඉතින් ඒක නිසා පොඩ්ඩක් දැනට අහගන්න. පන්ති ભેදයේ ආකාර දෙකයි පළවෙනි එක උසස් පන්ති සහ දෙවෙනි එක පහත් පන්ති. උසස් පන්ති. පුතේ දෙමළ භාෂාවේ උසස් පන්ති විදියට ගන්නේ මනුෂ්‍ය වර්ගයා සහ දේව වර්ගයා හඟවන පද. මනුෂ්‍ය වර්ගයා සහ දේව වර්ගයා හඟවන පද තමයි උසස් පන්ති විදියට ගන්න. පහත් පන්ති විදියට පුතේ ගන්නවා මනුෂ්‍ය වර්ගයා සහ දේව වර්ගයා හැරුණු කොට අනෙක් සියල්ලම සහ පුතේ මනුෂ්‍ය වර්ගයන්ින් එක්කෙනෙක් ගන්නවා කුලන්දේයි කියන වචනය දැම්ම ඔළුවට දාගන්න එපා මම ඔය විග්‍රහයට එන්න ඕන නිසා කියලා දෙන්නේ හරිද ආකාර දෙකක් තියෙනවා කියලා මතක තියාගන්න ඒ ඇති ඊළඟට දැන් අර සිතුමිය හුවේ ඉවර් කියන එක මේ කියලා එකට ගන්න බැරිද කියලා කිසිම අවස්ථාවක පුතේ ඉවර් කියන එක මේ කියලා ගන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා.
පුතේ ඔයාලට ඉදිරියේදී තව කතා කරන්න තියෙනවා සර්වනාම පද කියලා જાතියක් සර්වනාම පද නාන් නාංගල් මී මීංගල් අවන් අවල් අවර් අවර්හල් අදු ඉදු අවේ ඉවේ මගේ පුතේ සර්වනාම පද කියලා જાතියක් හඳුන්වලා දීලා තියෙන්නේ ඔන්න ඔය සෙතුමිගේ ප්‍රශ්නයට දෙන්න විග්‍රහයකට හරිද ඉවර් කියලා කියන්නේ මගේ පුතේ උසස් පන්ති පදයක් මොකද්ද සෙතුමි උසස් පන්ති පදයක් අන්න එහෙම මතක තියාගන්නකෝ ඉවර් කියලා කියන්නේ උසස් පන්ති පදයක් එතකොට ඉදු කියලා කියන්නේ පහත් පන්ති පදයක් ඉදු කියන්නේ පහත් පන්ති පදයක් මේ බලන්න මේ බලන්න මේ බලන්න සර් එක පෙන්වන්නම්කෝ මේකෙම හරි බලන්න මෙන්න මේ ඉදු කියන්නේ පහත් පන්ති පදයක් මෙන්න මේ ඉවර් කියන්නේ උසස් පන්ති පදයක් ඒක දැම්ම තේරෙන්නේ නැහැ ඒක නිසා තමයි ආව මුලින් කිව්වේ ඔක වැඩි හිතන්න යන්න එපා තරව අහපු ප්‍රශ්නෙට පිළිතුරක් වෙන්නේ දැන් පුතේ දැන් සෙතුමිට මං පොදුවේ කියන්නම් සෙතුමිට කියනවා වගේ ඔයාලත් අහගන්න හරිද උසස් පන්ති පදයකට අපිට පුළුවන්ද උසස් පන්ති පදයකට පුළුවන්ද පහත් පන්ති කියලා කතා කරන්න ආලමයි දැන් සාමාන්‍යයෙන් උදාහරණයක් විදියට අහුවොත් ඉස්කෝලේ ප්‍රින්සිපල්ට මචං කියලා කියන්න පුළුවන්ද ළමයි පුළුවන්ද බෑනේ බෑ ඒ වගේ තමයි මෙන්න මෙතන හරිද උසස් පන්ති සහ පහත් පන්ති ભેදයෙන් පුතේ භාෂාවක් වෙනස් කරනවා ඕක සාමාන්‍ය පෙළට නම් අනිවාර්යෙන් MCQ දෙකක් අනිවාර්යෙන් වෙනවා සෑම අවුරුද්දකම ඔවා දැම්ම හිතන්න යන්න එපා රහපු ප්‍රශ්නෙට කියන්නේ ඉවර් කියන්නේ මෙතුමා ඉදු කියන්නේ මෙය කිසිම අවස්ථාවක ඉවර් කියන එක මේ කියලා ගන්න එපා ඒක වැරදි පුතේ හේතුව අර පන්ති ભેදය ඒක දැනට මතක තියාගන්න ඒක දැනට මතක තියාගන්න ඊළඟට කවුද අපේ කවුද ඊළඟ ප්‍රශ්නය අහුවේ කවුද ඊළඟ ප්‍රශ්නය අහුවේ ආ විනුති ඉවර් කියන එකට මෙයා කියලා ඉස්කෝලේ දුන්නේ එහෙමද එහෙමයි දුන්නේ හරි දැන් සාමාන්‍යයෙන් දැන් මෙතන ඔය රූපවල දීලා තියෙන්නේ ඔයාම කියන්නකො විනුත් දැන් අනිත් අයටත් ඇහෙන්න දැන් සර් අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ඕන දැන් කටපාඩම් කරන් ඇවිල්ලා උගන්වනවා නම් කිසිම අවස්ථාවක ඔහොම ප්‍රශ්න දුන්නු ළමයින් අහුවට පස්සේ කියන්න බෑනේ ඕවට තමයි පුතේ අපි අවුරුදු ගණන් ලක්ෂ ගණන් යට කරලා ඉගෙන ගත්තේ හරිද ඔන්න විනුති දැන් ඉවර් කියන එක ඉස්කෝලේ දුන්නේ මෙයානේ මෙයා එහෙම නේද හැබැයි ඒ දෙමළ උගන්වන ටීචර් මේ උපතින්ම දෙමළ එක්කනේ ආ උපතින්ම දෙමළ එක්කනේ හරි අහන්නකෝ ඉවර් කියන්නේ මෙයා ඉවර් කියන්නේ මෙයා දැන් දැන් ඔතන ඔය රූප හැම එකේම ඉන්නේ දෙවි දේවතාවන් සහ රජවරු පැහැදිලිද ඒක ඔව් සර් පැහැදිලි සාමාන්‍යයෙන් ඔය දෙවිවරු සහ මේ රජ අමතක කරන්නකෝ දැන් අපි ඉස්කෝලේ බැලුවොත් දැන් අර පදේම ගන්නකෝ ඉස්කෝලේ බැලුවොත් ඉස්කෝලේ ඕනේ බලන්නකෝ දැන් චන්දිල්ලම් ප්‍රාදම මේක දැන් മന്ത്രി කෙනෙක් කියලා හිතන්නකෝ හරිද ඔන മന്ത്രി කෙනෙක් ඔය හොඳම උදාහරණෙන් කියන්නේ മന്ത്രി කෙනෙක් മന്ത്രി කෙනෙකුයි සාමාන්‍ය ගමේ මිනිස්සුයි ඉන්නවා පැහැදිලි වෙනුද අනිත් අයටත් පොදුවේ ඇහෙන්න කියන්නේ හරිද മന്ത്രി කෙනෙක් සහ සාමාන්‍ය මිනිස්සෙයි විනුති ඒ සාමාන්‍ය කෙනාට කතා කරන විදිහට අපිට පුළුවන් ද മന്ത്രി කෙනාට කතා කරන්න පුළුවන්ද එහෙම කතා කරන්න බෑ ඒ වගේ තමයි පුතේ මෙතන අපිට ගමේ ගොඩේ ඉන්න කෙනෙකුට නම් මෙයා කියලා කියන්න පුළුවන් නමුත් මෙතන තින්නේ සරස්වතී දේවිය, හනුමාන්, ඊළඟට ලක්ෂ්මී, ශ්‍රී වික්‍රම රාජසිංහ, ඒ වගේ උසස් පලන්ති අය. දැන් ඔබට පැහැදිලි වෙන්න ඕන, විනුති ඔබට පැහැදිලි වෙන්න ඕන අර සර් මුලින් කිව්ව පන්ති ભેදය ගැන. පැහැදිලිද? උසස් පන්ති. උසස් පන්ති වලදී අපි ගන්නෙ දේව වර්ගය සහ මනුෂ්‍ය වර්ගය. ඉතින් පුතේ දේව වර්ගයා සහ මනුෂ්‍ය වර්ගයා සැලකීමේදී දේව වර්ගයා කියන එකට කිසිම අවස්ථාවක මෙයා කියන එක යොදා ගන්න බෑ කිසිම අවස්ථාවක බෑ ඉතින් පුතේ දැන් මෙයා කියලා කියනවා නම් මෙයා මගේ තාත්තා හරි මෙයා සරස්වති කිසිම අවස්ථාවක වෙනසක් නෑ නේද දෙන්නම එකයි නේද විනුති දෙන්නම එකයි නේද මෙයා තාත්තා කිව්වත් මෙයා සරස්වති කිව්වත් දෙන්නම එකයි නේද ඔව් සර් හරි මෙහෙම කිව්වොත් මෙයා මගේ තාත්තා මෙතුමිය සරස්වති
එතකොට ලොකු වෙනසක් අතන තියෙනවා නේද Saraswati කියනකොට? ඔව් සර්. ආ. ඉවර් කියන එක මෙයා කියලා යොදා ගන්න පුළුවන්. එයා මෙයා කියලා යොදා ගන්න පුළුවන් තමන්ගේ මට්ටමේ කෙනෙකුට. උසස් කෙනෙකුට කිසිම අවස්ථාවක පුතේ එයා මෙයා කියලා යොදා ගන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. දැන් පැහැදිලිද විනුති? ඔව් සර්. උපතින් දෙමළ නෙවෙයි මම මේ මේව කරනා නෙවෙයි. උපතින් දෙමළ නෙවෙයි. කොහොම කරත් හරි දියරිය මම මෙතන උගන්නන්න. හරි ඔය දැන් අර අපේ සෙතුමිය අහපු ප්‍රශ්නෙට සහ ඔයා අහපු ප්‍රශ්නෙට මම දෙකම ඒකාබද්ධ කරලා තමයි පිළිතුරු දුන්නේ. පැහැදිලි නේද ළමයි සියලු දෙනාටම? එයා මෙයා කියලා මේ අපේ වටේ ඉන්න අයට කියන්න පුළුවන්. දෙවියන්ට සහ රජවරුන්ට ආ එහෙම ඕනෙත් නෑ. දැන් උදාහරණයක් විදිහට අන්දරේ කියලා හිතන්නකෝ. අන්දරේ. හරිද? අන්දරේ දන්නව නේද? ළමයි අන්දරේ දන්නවද? ආලෝක අන්දරේ කියන්නේ කවුද? චන්දරේ නෙවෙයි. හරිද? අන්දරේ අන්දරේ. අන්දරේ ඔව් අන්දරේ කියන්නේ කවුද අන්දරේ කියන්නේ අන්දරේ ඔව් අන්දරේ කියන්නේ අන්දරේ තමයි ඉතින් අන්දරේ ඉන්දියාව ඉන්දියෙ කොහෙද ඈ අන්දරේ ගැන කියද්දි අයියෝ අන්දරේ ගැන දන්නේ නැද්ද පොඩ්ඩක් එනවා පහන්සල් කියන්නම් ඊළඟට අන්දරේ සීනි කාපු එක ඔව් අන්දරේ සීනි කාපු එක හරි අන්දරේ ඉන්දියෙ කොහෙද දන්නේ හරි කවන්නේ 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 මම කියන්නම් පහන්සලටයි අපේ මේ හිස්ටරි උගන්වන ටීචරටයි අන්දරේ ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් අපේ හතවසර ළමයට කරලා දෙන්න කියලා. හරිද? අන්දරේට කතා කරන විදියට රජතුමාට කතා කරොත් මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? එහෙම හරියන්නේ නැහැ නේද? අන්න ඒ වගේ තමයි. ඉවර් කියන එක මෙයා කියලා ගන්න පුළුවන්. නමුත් පුතේ අර දැන් කිව්ව උදාහරණය බලන්නකෝ මෙයා තාත්තා මෙයා Saraswati එහෙම කිව්වම දෙන්නම එකයි පුතේ මෙයා තාත්තා මෙයා Saraswati ගමේ ඉන්න Saraswati ඇන්ටි වගේ එහෙමයි Tamange ඔළුවට එන්නේ එහෙම නෙමෙයි පුතේ භාෂාවක් තුල පන්ති ભેදයක් එක්ක පුතේ ලොකු විපර්යාසයක් වෙනවා ඒක හොඳට මතක තියාගන්න මම ඒකයි අර පැහැදිලි කිරීම කරේ මෙයා තාත්තා සහ මෙතුමිය Saraswati කියනකොට අපිට අර දේව හැඟීමක් එනවා හිතට නැත්තම් මටත් දෙන්න පුළුවන් මෙයා කියලා. නමුත් ඒක හරියන්නේ නැහැ. මෙතෙන්ට ගැලපෙන හොඳම තියරිය තමයි ඇප්ලයි කරන්න ඕන. දැන් දැක්කනේ. උපතින් දෙමළ වුණාට සර් උපතින් සිංහල. නමුත් අපි අවුරුදු තුනක් ඉගෙන ගත්තේ ඕවට. හරිද? ඉතින් ඒක නිසා කිසි දෙයකට බලන්නේ නැහැ. දැන් අර අපේ දරුවෝ දෙන්නම අහපු ප්‍රශ්න වලට හොඳටම පිළිතුරු දුන්නනේ ඔයාලට හොඳටම වැටහෙන්නේ. ඉතින් හොඳටම මතක තියාගන්න. හරි. දැන් වැඩි කතා ඕනේ නැහැ. හරි අවබෝධෙන්. හරි. තව ප්‍රශ්න දීද ළමයි? ප්‍රශ්න නැහැ නේ. තර්ක විදින්නම් ඕන තරම්. තර්ක විදින්නම් ඕන තරම්. හරි නේ? හරි. අපි බලමු ඊළඟට. දැන් අපි කතා කරේ ඔන්න ඔය වාක්‍ය ටික. හොඳට මතක තියාගන්න අන්න ඒ වගේ පොයින්ට් ටික. ඉස්කෝලේ මොකක් දැන් ඊළඟට අනිත් දේ. හරිද? අනිත් දේ තමයි දැන් විනුති විනුති ගිහිල්ලා ඉස්කෝලේ ටීචර්ත් එක්ක මේ තර්ක කරන්න එපා මේ ඉවර් කියන්නේ ටීචර් අපේ ගෙදර මනු මේ ගෙදර ඉන්න කෙනෙක් වගේ නෙවෙයිනේ රාජස් රාජ මොකද්ද මේ ශ්‍රී වික්‍රම රාජසිංහ නැත්නම් ලක්ෂ්මි කියන්නේ ගෙදර ඉන්න කෙනෙක් නෙවෙයිනේ ටීචර් ඉතින් ඒක නිසා අපිට මෙයා දාන්න බෑනේ ටීචර් එහෙම කියලා තර්ක කරන්න යන්න එපා හේතුව තමයි කොඩිතුවක් උස නෙවෙයි පුතේ ඔයාලගේ පේපර් බලන්න පැහැදිලිද කොඩිතුවක් උස නෙවෙයි ඔයාලගේ පේපර් බලන්න පේපර් බලන්නේ ඔයාලගේ ස්කෝලින් ටීචර්. ඉතින් ඒක නිසා ටීචර් තරහ කරගන්න එපා. අපිටත් ওই ප්‍රශ්න වුණා. හේතුව තමයි අපිට උගන්වන සර් ගැන්නුවේ. ඒක හේතුව තමයි අපිට උගන්වපු සර්. ඒ කියන්නේ මගේ ගුරුවරයා, ඒ ගුරුවරයාගේ ගුරුවරයා මුස්ලිම් සර් කෙනෙක්. ඉතින් එතකොට හොඳම දෙබලෙන් ටච් වෙන්නේ. ඉතින් අපිටත් ඉගැන්වුවා තමයි. ඊට පස්සේ ස්කෝලේ ඉගැන්වපු ටීචර් අපිටත් ලොකු විපර්යාස ටිකක් කළා තමයි ඉගැන්නේ දැන්. අහසයි පොළොවයි වගේ සමහර වචන. ඉතින් අපිත් ඕවා ටීචර්ගෙන් අහන්න ගියේ නෑ. හේතුව තමයි අපිත් ඉතින් කපටිනේ. අපිටත් ඕන ලකුණු. හරිද? අපිටත් ඕන ලකුණු. සර් එතකොට විභාගයට ආවොත් මෙතුමා මෙතුමිය කියලා ලිව්වොත් හරිද? වැරදි දෙන්න බෑ. ඒක තමයි හරිම දේ පුතේ. මම දැන් කියපු දේ පැහැදිලි නේද සියලු දෙනාටම? මෙයා තාත්තා මෙයා Saraswati කියවන දෙන්නම එක මට්ටමේ නේද ළමයි? ඔව් සර්. එක මට්ටමේ. මෙයා තාත්තා මිතුමිය Saraswati. ආ මෙයා තාත්තා මිතුමිය Saraswati. එහෙම කියනකොට අරය දිවි කෙනෙක් කියලා අපිට ඉබේම හැඟවිලා නේද? ඔව් සර්. හැඟවිලා නේද ළමයි? ඉතින් ඒක නිසා දැක්කනේ මෙයා කියන්න පුළුවන්. ඒ වුණාට ඒක ගැළපෙන්නේ නැහැ අපි. අන්ති ભેදයට ගැළපෙන්නේ නැහැ. හරිද? ඉස්කෝලේ ටීචර්ත් එක්ක තර්ක කරන්න යන්න එපා. Saraswati කියලා කියන්නේ මිස් අපේ ගෙදර ඇන්ටි නෙමෙයි.
හරිද? ඉතින් ඒක නිසා මෙයා දාන්න බෑ මෙතනියම දාන්න ඕන. එහෙම කියලා තර්ක කරන්න යන්න එපා. හේතුව තමයි පේපර් බලන්නේ ටීචර්. දෙන්නම් කියලා වැරදි දාන ඉස්කෝලේදී. ඒ වගේ අපිත් ඉස්කෝලේ කරන නිසා කියන්නේ. මමත් ඔය වගේම කරනවා. ඉතින් අර වගේ පොඩ්ඩක් කියන දේ අහන්න ඇති. ඒ අයට රචනා වලින් උඩරිම ලකුණු අඩු කරනවා. බොරු වැරද්දක් හරි හතර ලකුණු අඩු කරනවා. ඊට පස්සේ ඊළඟ පාරේ නම් හොඳට වැඩ කරනවානේ. ඉතින් ඒක නිසා කරන නිසා කියන්නේ. ඒක කපටි පොඩ්ඩක්. ඉතින් ඒක නිසා මේ හරිම දේ ලියන්න. හරිම දේ මෙතන ඇප්ලයි කරලා දෙන්න. දැන් දරුවෝ දෙන්නගෙම තර්ක ටික හරියට හරිනේ. හරිනේ. කටපාඩම් කරලා නෙවෙයි ඉන්නේ. අපි කවුරුත් තුනක් ඉගෙන ගත්තේ ඕකට. අපි මුටි කාපු තරම් උටි. අපිට ක්‍රියාපද පාඩම් කරන්ද ක්‍රියාපද සාමාන්‍යයෙන් අපි 2500ක් 3000ක් විතර පාඩම් කරනවා පුතේ එක්සෑම් වලට. ඉතින් අවුරුදු තුනක් ඉගෙන ගත්තේ ඕකට. දැන් හරිනේ. හරි. එහෙනම් ඔය ක්‍රියාකාරකම දැන් අපි කතා කරලා ඉවරයි. නියමයි. ඔයගෙ ප්‍රශ්න අහන්න මම හරි කැමති ඔය වගේ දේවල්. හේතුව නැත්තම් ඇක්ටිව් නේදවට දරුවෝ ටච් එකේ ඉන්නවා ලොකු වැඩක් කරන්න පුළුවන්. හරි. ක්‍රියාකාරකම් අංක 6 අපි සාකච්ඡා කරේ. හරි. බලන්න ක්‍රියාකාරකම් අංක 7 ඊළඟට කරන දේ කියන්නම්. මේ ගැන මේ කොහොමද වැඩ ටික කරෙන්න ඕන කියලා මම කියන්නම් ඉදිරියට. බලන්න ක්‍රියාකාරකම් අංක 7 ඉක්මන් කරමු. ක්‍රියාකාරකම් අංක 7. පළංගලොක්කු පොරුත්තමාන ෂොල්ලෙයි වාසිප්පෝ. බලන්න පඩංගලොක්කු පොරුත්තමාන ෂොල්ලෙයි වාසිප්පෝ. පඩංගලොක්කු පින්තූර වලට හරි අවබෝධින් ලියා ගන්න. පින්තූර වලට පඩංගලොක්කු පොරුත්තමාන ෂොල්ලෙයි පින්තූර වලට පින්තූර වලට පොරුත්තමාන ෂොල්ලෙයි වාසිප්පෝම් ගැලපෙන වචනය කියවමු. පින්තූරයට නැත් සෝරි පින්තූර වලට ගැලපෙන වචනය කියමු. නැත්තම් කියවමු. කියවමු කියලා ලියා ගන්නකෝ. වාසිප්පෝම් කියවමු. පින්තූර වලට ගැලපෙන වචනය කියවමු. ගැලපෙන වචනය කියවමු. ගැලපෙන වචනය කියවමු. ඉනේපෝම් යා කරමු. ගැලපෙන වචනය කියවමු. ඉනේපෝම් යා කරමු. ඉනේපෝම් යා කරමු. ඉනේපෝම් යා කරමු. හරි. ඉනේපෝම් යා කරමු. පළවෙනි වචනය වේගෙන් ලියාගන්න. ජන්නල් ලියාගන්න. උච්චාරණය ලියන ලියාගන්න. ජන්නල් පළවෙනි වචනය ජනල් ජනේලය. හරි අවබෝධයෙන් ලියන්න. ජනල් ජනේලය. පළවෙනි වචනය ජනල් ජනේලය. දෙවෙනි වචනය ලක්ෂ්මි ලක්ෂ්මි. ලක්ෂ්මි ලක්ෂ්මි. ලක්ෂ්මි ලක්ෂ්මි. හොඳයි. ඒ පුතාලත් දැන් හොඳට වැඩ ගන්නවා නේද? ඔක තමයි තියෙන්නේ. ලක්ෂ්මි ලක්ෂ්මි. ඊළඟ වචනය පුෂ්පම් පුෂ්පය. පුෂ්පම් පුෂ්පය. පුෂ්පම් පුෂ්පය. පුෂ්පම් පුෂ්පය. ඇලයිරක් දාන්න මල කියලාත් ලියා ගන්න. පුෂ්ප පුෂ්පය ඇලයිරක් බෑවා මල කියලාත් ලියා ගන්න. පුෂ්ප පුෂ්පය ඇලයිරක් බෑවා මල කියලාත් ලියා ගන්න. බලමු අපි ඊළඟ වචනේ. හිමාලයම් හිමාලය. ඉක්මන් කරන්
हिमालयम हिमालय पुष्पम पुष्पे अलग दे मलकीला लिया गन्ने हिमालयम हिमालय हिमालयम हिमालय हिमालयम हिमालय इलाग वचने जंबू किया निपुते जंबू 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 इलाग वचने सरस्वती सरस्वती ओ गन्नपु वचन दें सरस्वती सरस्वती अभी मैं आ रही हूँ इकान से अभी मैं लास्ट में हूँ सरस्वती किन्ह नोड़ा कुछ लास्ट में वाला दें सामान्य इकान में को आ रही हूँ टीचर के लिए किन्ह के लिए इकान में को पढ़ी तो आपको सभी टीचर ने नहीं हम इकान निकान टीचर के लिए आ रही हूँ सरस्वती किन्ह नोड़ा वाला कुछ लास्ट में वाला आदरणीय नहीं द सरस्वती कुछ आदरणीय दे वाला ना इन्हें तो सरस्वती किया किया भी कुछ आदरणीय है निमा के ना आदरणीय अलावा इन्हें तो सरस्वती मगे सरस्वती कुछ लास्ट में नहीं अरे बाल सरस्वती सरस्वती इलाके श्रीलंका श्रीलंका के अनुवाद ओक बेरी नंग किसी प्रश्न एक ना तेरे पास अपन दिया क्या ना वहाँ अभी तेरे पास अल्लाह माइंड वचन एक किया वाले वचन तेरे वहाँ ना अरे बे अभी यहाँ मु अक अक्ला नहीं था अब अक्ला नहीं है नहीं नहीं था अब कहाँ की दाहन में पिक यहाँ मु साहस नुआन तुषार नुआन तुषार श्रीलंका तेरु मुकद्दे मुकद्दे सर एक तमाई माता हाँ ने श्रीलंका की ने के तेरु मुकद्दे लमाई मैं वचन ही तेरु मुकद्दे श्रीलंका की ने के श्रीलंका ओ तेरु मुकद्दे सर सर मुकद्दे हरे बालन वो ये वचन ही तेरु मुकद्दे की ने से हुए श्रीलंका की ने के तेरु में सर ओ सर क्या क्या नहीं नहीं निकल गया खाले यानो सर ओ सर ना सर सर के लिए बारंग करना होता है सेतु में क्या ना बारंग सेतु में श्रीलंका की नहीं के तेरु मुकद्दे श्रीलंका ठीक है सर माता तब पढ़ी प्रश्न आती है ना अरे පොඩ්ඩක් ඉන්න සෙතුමි මේ පාඩම පොඩ්ඩක් කවර් කරගෙන කතා කරමු හරිද මේ තුන විනාඩි ගානක් ඉන්නේ හරි ශ්‍රී ලංකා ශ්‍රී ලංකාව හරි අපි ටංගාලා හරි වැඩි ටික යා කරගමුද ළමයි ඉක්මනට යා කරමු කාලය නැහැ හේතුව මේක ගෙදරදී කරන් ඉන්න ඕන ලබන සතියේ මම චෙක් කරනවා හැමෝගෙම වැඩ බලන්න හරි බලමු ටංගාලා අපි යා කරමු මේකෙම යා කරමු लक्ष्मी अलग मल हिमालय हिमालय जंबू कियाने जंबू सरस्वती कियाने सरस्वती श्रीलंका श्रीलंका उन्नत विद्या का माय पिलित रूप दिखे नहीं होना एक मंगल हरी वाले दिखा दागा एक मंगल लमाय एक मंगल मिया माय आलोक होदाई विनुती होदाई काउशान मिया माय होदाई काउशान होदाई आकला हरियानुदी හොඳයි විජිනි හොඳයි රෂේන් හරි නිම්සර හොඳයි සහස්වි හොඳයි නුවන් හරි චනුකි හරි
හොඳයි ගිහන් සර් and ගයනි හරි හොඳයි නියමයි හරි අහගන්න 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 හරි අහන්නකෝ අපි ලබන සතියේ 6 වසරේ පාඩමක් තමයි කරන්නේ හේතු වාර දෙවෙනි වාර විභාගයේ තියෙන නිසා පුතේ හොඳට අහගන්න දැන් අපි කතා කරේ මෙන්න මේ අද කතා කරන්න ගත්තේ මේ සොල්ලරි මුහම් ඊළඟට ෂෙට් පාළු රෙන්ඩා මේ කොටස් දෙකේ ඉඳන් මේවල් පොත්වල ලියලා නැත්නම් අනිවාර්යයෙන්ම ලියන්න පැහැදිලිද ඊළඟට මෙන්න මේ ක්‍රියාකාරකම ෂෙට් පාඩු ආරම් කියලා දාලා මෙන්න මේ වාක්‍ය 6 ලියලා මේ වාක්‍ය 6ේ තේරුම් ලියන්න ඕන හොඳට අහගන්න මේ කියන විදිහට වැඩ කරන ළමයි වැඩ කරනවා ඉතින් ඒක නිසා මේ විදිහට වැඩ කරන්න පුතේ ෂෙට් පාඩු ආරම් කියලා දාලා වාක්‍ය 6 ලියලා මේ වාක්‍ය 6ේ තේරුම් ලියන්න ඊළඟට ෂෙට් පාඩු ආරම් ෂෙට් පාඩු ආරම් කියලා දාලා प्रश्न प्राणी රයන්නෙන් පටන් අරගත්ත ඒවා හොඳට මතක තියාගන්න රයන්නෙන් පටන් අරන් තියෙන නම් ඒ කියන්නේ මෙහෙමයි ක්‍රියාපද ගන්න බෑ අපිට කෙනෙක්ගේ නමක් හරි කෙනෙක්ගේ ගමක් හරි ඔරුවරින් ඌරිල් ඕ ඔරුවරින් පෙර් කෙනෙක්ගේ ගමක් හරි කෙනෙක්ගේ නමක් හරි ගත්තම තමයි අපිට පුළුවන් ඉස්සරහට යන්න දාලා කතා කරන්න ඕවා මම නිකන් කියන්නේ ඔයාලා පොඩ්ඩක් හිනා යන්න ප්‍රාණියන්ටි යාපනේදී අම්රාණියන්ටි වෙනවා හරිද ඔය හිනාවෙන්නේ කියන්නේ ඕව වැඩි හිතන්න යන්න එපා හොඳයි ඕ හොඳයි නන්දු දින කරා හොඳයි අත්තරම මේ ඕවා අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ මේ ග්‍රේඩ් 9 ග්‍රේඩ් 10 ග්‍රේඩ් 11 වල ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඕවා අයියෝ කොහොමද මාතරින් රාණි ඇන්ටි යාපනේදී අම්රාණියන්ටි වෙන්නේ අමතර පොඩ්ඩක් බර අඩු වෙනවා දුස වැඩි වෙනවා දඩුම ගානේ කෙස්ටිගවත් වැඩි පුර වෙනවද ආ එහෙම නෙවෙයි හරිද ඒ අර කතා කරන විදිය භාෂාවේ වෙනස් වෙන විදියත් එක පුංචි පුංචි තැන් තියෙනවා. ඉතින් ඒවත් පසුව කතා කරමු. හිතන්න එපා පොඩක් අර hina යන්න කියන්නේ. හරි? එනදු සරස්වති. කොච්චර ලස්සනද බලන්න නේද? එනදු සරස්වති. මගේ සරස්වති කියලා කියනකොට. කොච්චර ලස්සනද? එහෙනම් අපි ලබන සතියේ ඉතුරු වැඩ ටිකත් එක්ක හම්බෙමු. අනිවාර්යයෙන්ම මම ඔයාලගේ වැඩ ටික චෙක් කරලා තමයි අනිත් වැඩ ටිකට යන්නේ. පැහැදිලිද ක්‍රියාකාරකම් අංක 6 සහ 7 අනිවාර්යම ගෙදරදි කරන්න ඕන පුතේ කියන විදිහට වැඩ කරන්න එහෙම වුණොත් ප්‍රතිඵලයක් හැදෙවි හරිනේ එහෙනම් අද අපි පන්තිය නතර කරමු සියලු දෙනා පරිස්සමින් ඉන්න වණක්කම් මුන් මණිහල්තුනේ පෙරුවා සරණයි සියලු දෙනා පරිස්සමින් ඉන්න කිරි සරණයි